කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් මදුර රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට කියනවා මේ දවස්වල චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මගේ කටහඬ පොඩ්ඩක් වෙනස්ලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මුලින්ම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. අද අරගෙන ආවේ නම් කාර්ය පවුල ඉරිත දවස කොහොමද මගේ ගෙවුනේ කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ වෙනකොටත් මම ඔන්ලයින් බිස්නස් එකක් කරන නිසා මම චුට්ටක් කාර්ය බලලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් මට කමෙන්ට් කරලා තිබුණා අක්කේ වීඩියෝ එකක් ගේන්න කියලා. ඒ වගේම තමයි මොනවාද තියෙන අලුත් කිචන් අයිටම් කියලාත් මැසේජ් කරලා තිබුණා. ඉතින් කිචන් අයිටම් අලුත් වගේක් ඔයගොල්ලන්ට පෙන්නන්නත් තියෙනවා. ඒ වගේම තමයි ඉරිත දවස කොහොමද මගේ ගෙවුනේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මම හිතනවා මේ වීඩියෝ එකනත් ඔයගොල්ලන්ට ගන්න ගොඩාක් දේවල් තියෙයි. ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම වීඩියෝ එක කැමකට ටක් ටක් ගාලා මම ලෑස්ති කරගත්තේ. දැන් ඉතින් මුලින්ම හස්බන්ඩ්ගේ කැම එක බෙදනවා. ඉතින් හැමදාම නම් මේ විදිහට දෙන්නේ නැහැ. ඉතින් ඒ ආසයිකව කෙසල් කොලේ කැම කන්න. ඒ නිසාද මේ විදිහට බෙදලා දෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මේ දකින්න හවස. ඉතින් මේ දවස් ටිකේම බිසි නිසා ගෙදර ඇයට කිසිම දෙයක් හදලා දෙන්න බැරි වුණා. මම හිතුවා ඉතින් ඉරිදට ඒක කොහොම හරි කරනවා කියලා. ඒගොල්ලෝ කන්න ආස කෑම මොනවද කියලා අහලා ඉරිදට හදනවා කියලා තමයි මම හිතාගත්තේ. ඉතින් අද හවස තේ වෙලාවට පේස් ටිකක් නැස්ති කර ගන්න ඕනේ කියලා හිතුවා. පේශි ෂීට් එකක් ගෙදර ගෙනාප එකක් තිබුණා. ඉතින් ඒ නිසා ටක් ගාලා හදා ගන්න පුළුවන්. මේකට මම චීස් ඒ වගේම ලුණු වගේ තමයි පාවිච්චි කරන්නේ. ටක් ටක් ගාලා හදන්න පුළුවන් මේක. ඉතින් බබත් කන්න හරිම ආසයි. දැන් ඔන්න ඒ ටිකත් හදලා ඉවරයි. ඉතින් හවස තේ බීලා ඔක්කොම කරලා ඊළඟට හෙට බබාට ඉස්කෝලේ නිසා එයාගේ දේවල් ඇස්ති කරගන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන මගේ බේබි බොක්ස් එක. මේක මම මේකේ මට දෙකක් තියෙනවා. එළවලු දාන්න සහ බබාට ඕන කරන පොඩි පොඩි උපකරණ ටික දාලා තියන්නෙත් මම මේකටම තමයි. ඉතින් මෙන්න මේ बेबी टूथ पीक उगलंट मगेन अन्न पुलवा मेक दंग तीन हेब मेके गोड़ा प्रमाण नेह बेबी बॉक्स वगेम तमाइ आटे इलेवल दाने वगे मस्माल दाने पलतर दाने बॉक्स मेकाक मुन्न मगेन दमीदी अन्न पुलवा मेन मे लसन पेस्ट कटर तुगलंट अन्न पुलवा मल्ले तीन वगेम हार्ट शेप तीन षेप तीन तमाइ तीन तीन मेकेतर हरम क्वालिटी अरा सामान पेस्ट अदन वगेन मेक कड़ी अन्न है इत ममन पावचकर पबाट लसन कैमटिक हदल इसकोलिए इतने कदम तीयनवा ඒ දේවල් ඔක්කොම ටික ලෑස්ති කරලා සතියකට හරියන විදිහට සර්වේ ටිකත් ලෑස්ති කර ගන්නවා. ඉතින් මේ සර්වේට ඔයගලන්ට මගෙන් ගන්න පුළුවන්. දැනට කලර්ස් හතරකින් තියෙනවා. ඒ ටික ඔක්කොම ලෑස්ති කරලා ඊළඟට වලන් ටික සෝද ගන්න තමයි යන්නේ. ගොඩක් නැහැ. නමුත් ඒ ටික සෝදලා ඔක්කොමස් කර ගන්න ඕනේ. කිචන් එකත් ගොඩක් දවසකින් මටස් කරන්න හම්බුනේ නැහැ හරියට කාර්ය බාල නිසා. ඉතින් ඉරිදට තමයි ඔක්කොම කරගන්න හිතාගෙන හිටියේ.
දැන් මම මේ හදන්නේ පොඩ්ඩක් කිචන් එකත් අස් කර ගන්න. ඉතින් තාම කුරුලේ තුනන් ආපෙ නැහැ. ආවම මම ඔයගලට මැසේජ් එකක් දෙන්නම්. ඊළඟට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මෙන්න මේ ලස්සනම ලස්සන ස්පැචුල සෙට් එක. ඉතින් මම කලින් ගත්තේ නම් බ්ලැක් එකක්. නමුත් බ්ලැක් එක මම අංගිට දුන්නා. මොකද බ්ලැක් එක මගේ කිචන් එකට ගැලපෙන්නේ නැහැ කියලා හිතපු නිසා. අරතෙන් ඇවිල්ලා තිනා මෙන්න මේ ලස්සනම ලස්සන white color ස්පැචුල සෙට් එක. මේකෙත් pieces 19ක් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ලස්සන කලර් එකක් තියෙන්නේ. ඊළඟට ඉතින් කිචන් එක අස්පස් කරලා රෑකෑම හදන්න යන්නේ. ඉතින් රෑටත් පොඩ්ඩක් වෙනස් දෙයක් හදන්න කියලා හිතුවේ. මොකද හැමදාම මේම හැදෙන්නේ නැති නිසා. ඉතින් අද මම හිතුවා KFC චිකන් එකයි රයිස් එකයි ගෙදර හදාගන්න. චිකන් ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන ඒකට එකතු කරගන්න කිරි මේසැඳි දෙකක්, සෝයා සෝස් මේසැඳි එකක්, තක්කාලි සෝස් මේසැඳි එකක්, මිරිස් කුඩු මේසැඳි එකක් සහ කහකුඩු දෙහැඳි භාගයක්. ලුණු තාල මේ ටික හොඳට කලවම් කරලා පැය භාගයක් වගේ ෆ්‍රීස් එකේ තියාගන්න. ඉතින් ඒක සීසන් වෙන අතරේ මම රයිස් එක ලෑස්ති කරගන්න තමයි යන්නේ. ඉතින් රයිස් එකට ටිකක් ලොකු භාජනයක් ගන්න ඕනේ. ඒ වගේම තමයි බාස්මති හාල් ගන්න ඕන. කලින් සෝදලා පෙගෙන තියාගන්න. ඉතින් දැන් මුලින්ම මම භාජනයට දාගන්නවා තෙල් ටිකක්. ඊට පස්සේ බටර් ටිකකුත් දානවා චුට්ටක් රසය වැඩි කරගන්න. ඊළඟට ලුණු කරපිංචා අමුමිරිස් ටිකක් වැඩිපුර දාන්න. ඉංගිරි සුදු ලුණු ටිකක් කුරුඳු ටිකක් දානවා. ඊට පස්සේ ලුණු ටිකකුත් දාලා හොඳට කලවම් කරලා බාස්මතී හාල් ටික දාලා හොඳට කලවම් කරන්න. මේක චුට්ටක් බටර් එකෙන් අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මම හාල් ටික කලින් මෙගෙන දාපු නිසා ගොඩක් වෙලා තියාගන්නේ නැහැ. මේ වගේ ටෙම්පරාදු කරලා මේකට වතුර ටිකක් එකතු කරගන්න. ඉතින් මම ගත්ත හාල නම් ඉක්මනට බිරි වෙන හාලක්. ඒ නිසා මම වතුර ගොඩක් තියාගන්නේ නැහැ. මේ වගේ වතුර ටිකක් තියාගන්නවා. ඊට පස්සේ අඩු ගෙන්දරේ පත් එක උයාගන්නවා. ඉතින් ඔච්චරයි KFC රයිස් එකට කරන්න තියෙන ලොකු දේවල් නැහැ. ඇත්තට මේ රසටම තියෙනවා. ඉතින් කැමති නම් කලරින් ටිකක් දාගන්න පුළුවන්. ඊළඟට අපිට චිකන් එක බෙද ගන්න ඕන කරන පිටි මිශ්‍රණේ ලෑස්ති කර ගන්න ඕනේ. ඉතින් ඒකට ඕන කරන පාන් පිටි ග්‍රෑම් 150ක් වගේ, කෝන් ෆ්ලෝර් මැසැඳි 4ක් විතර, ඒකටම මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කර ගන්න. ඊළඟට අපිට ඕන කරන හොඳ කෝල් වතුර එකක්. දැන් ඔයාට පුළුවන් සීසන් කරගන්න තියපු චිකන් එක අරගෙන මුලින්ම පිටිවල හොඳට දවට ගන්න. ඊට පස්සේ කෝල් වතුරයකට දාලා මෙන්න මේ විදිහට නැවත ගන්න. ඒක අරගෙන නැවත පාන් පිටිවල දවට ගන්න ඕනේ. ඉතින් ওই වගේ ඔක්කොම ටික ලෑස්ති කර ගන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න ලස්සනට මේක එනවා. ওই විදිහටම කරන්න හොඳ රසයක් තියෙනවා. ඉතින් හැමදාම එකම විදිහට දෙන්න නැතුව අපිට වෙලාව තියෙනවා නම් ගෙදර ආයට වෙනස් වෙනස් විදිහේ කෑම හදලා දෙන්න පුළුවන්. ඉතින් මන්න වෙලාව නැතත් කොහොම හරි වෙලාව හදා ගන්නවා ගෙදර ආය වෙනුවෙන් කෑම හදන්න. ඉතින් දැන් චිකන් ටිකත් ඔය වගේ ලෑස්ති කරගත්තට පස්සේ ඊළඟට බෙද ගන්න හදන්නේ. බෙද ගැනීමත් ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා බෙද ගන්න. දැන් ඉතින් මගේ ඔන රෑකෑම එකත් ලෑස්ති. ඉතින් මේ ඉරිදානම් හරිම කාර්යබහුල දවසක් තමයි මං ගත කෙරුවේ. ගොඩක් වැඩ තිබුණා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මං ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. ඉතින් ඒ වුණත් මගේ වැඩ මං කොහොමවත් අතපසු කරන්නේ නැහැ. තමන්ගේ වැඩ කරගන්න තමන් කොහොම හරි කාලය හදා ගන්න. ඉතින් අපි ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සිර දිනාටම සුබ දවසක්.